අදදරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණයේ චමින්ද කුමාරගමගේ ප්‍රකාශය බානුක කරුණාරත්න අදදරණ ප්‍රධාන පුවත් සිරස්තල කොළඹ ප්‍රදේශ රසකට අද පෙරවරුවේ සිට ජල කපාදුවක් නවකවදී සම්බන්ධයෙන් පෙරදිනයේ සිසුන් 11කගේ පන්ති තහනම් අවිධිමත් ලෙස ගෞරව නාම ලබා දීමට එරෙහිව නඩු පවරන බව තේනියාවල පාලිත හිමිකියයි. රාජ්‍ය මාති චාමර සම්පත් පොස්පේට් අපනයනයට සැරසෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා විභාගය අද. අදදරණ දේශීය සුවා. කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 20ක කාලයක් සඳහා ජල සැපීම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ගුරුකපිටිය සිද්දමුල්ල ඇරැවුල රත්මල්දෙනිය මහරගම පිළියන්දල මාර්ගය එදිරිසිංහ මාවත මොරකෙටිය පාර මැදවල පාර බෝකුන්දර පාර යන ප්‍රදේශවලට ජල සැපීම අත්හිටවන බවයි මණ්ඩලයේ සඳහන් කළේ. අද පෙරවරු 10 සිටම ප්‍රදේශවලට මෙම ජල සැපීම අත්හිටවීම ක්‍රියාත්මක වනවා. පැලන්වත්ත කනත්ත පාර පොම්පාගාරයේ සිදු කරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටවීමට තීරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසුවා. නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේ නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය දසවනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පන්ති තහනම තාවකාලිකව පනවා ඇති බවයි. අපිට වාර්තාවේ ඇති ආකාරයට ජ්‍යෙෂ්ඨ සිසුන් 21ක් පමණ කනිෂ්ඨ සිසුන්ට රමක සිසුන්ට පරණ වූ පිරුණු ආහාර අනුභව කරන්නට දීලා එතෙක්ම පරිශෝචනයෙන් දැනවැදීම සහ තර්ජනය කිරීම ආදිය ක්‍රියාකාරී හැසිරීමක් තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ අනුව විශ්වවිද්‍යාලයේ විසින් තීරණය කළ ඒ නවකවද සිද්ධිය සම්බන්ධ වෙච්ච සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනමක් ක්‍රියාත්මක කරන්න තාවකාලිකව මූලික විමර්ශනයකට යටත් නවකවද සිද්ධි සම්බන්ධයෙන් පෙරදිනේ විශ්වවිද්‍යාලයේ තවත් සෙසුන් 8 දෙනෙකුගේද පන්ති තහනම් කර ඇති බව මහාචාර්ය ටෙරන්ස් මජ්ජිත් මහතා වැඩිදුරටත් සඳහන් කළා. The big story. ගෞරව නාම ලබා දීමේ අවිධිමත් භාවයේ සම්බන්ධයෙන් නඩු පැවරීමට පියවර ගන්නා බව පූජ්‍ය තීනියාවල පාලිත හිමි පවසනවා. උන්වහන්සේ ප්‍රකාශ කළේ 1983 මාර්තු 20 දිනට අදාළ අංක 863 ඇලිරක් 4 දරන ගැසපත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති සීමාව ඉක්මවා විවිධ පුද්ගලයින්ට ගෞරව නාම ලබා දෙමින් පවතින බවයි. කොළඹ කතානායක නිලධාරියෝ පැවති ඇම්බසඩර් ෆෝරම් වැඩසටහනට එක්වමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමි මේ බව ප්‍රකාශ කළා. බල්ලට හුඟක් යාළු වෙන්න හේතුව තමයි බල්ලා දිව වෙනුවට වලිග වනනවා. අපට හුඟක් කාලවට අපේ යාළුවෝ මිත්‍රයෝ නැති වෙනවා අපේ වලිග වෙනුවට දිව වනන නිසා. ගැසට් පත්‍රයට අනුව සම්මාන තියෙන්නේ මෙච්චරයි. ශ්‍රී ලංකා විමානී සම්මාන 5යි, දේශමාන්‍ය 65යි, දේශබන්දු 150යි, ශ්‍රී ලංකා විමානී 209යි, වීර චූඩාමණී 25යි, කලාශූරි 225යි. ඉතින් මම මේ බොහෝම ආදරයෙන් කියන්නේ මං බන කියනවට වඩා ආසයි නඩු කියන්නේ. මේ ඔබතුමාලට නෙමෙයි මේක කිව්වේ. හැබැයි මේ සම්මාන සම්බන්ධයෙන් මම නඩුවක් හදලා තියෙන්නේ. මොකද ආචාර උපාධියක් ගන්න මොන තරම් මහන්සි වෙන්න ඕනද? අවුරුදු කීයක් වැඩ කරන්න ඕද? නිකන් කොහේ යන්න පංගරණ ඇටේ ගිහිල්ලා කියනවා ආචාර්ය කියලා. මහාචාර්ය කියලා. විශ්වවිද්‍යාලයක වැස්සකටවත් ගොඩ වෙච්ච නැති අය මහාචාර්යවරු ඉන්නවා ගණනාවක්. සමහන් මේ සම්බන්ධයෙන් හැදුවා නඩුවක්. කොයි වෙලාවක හරි මම ඒකත් ෆයිල් කරනවා. එහිදී ජනාධිපති නීතිඥ සාලිය පිරිස්, ආචාර්ය පාකිසෝති සරමන මුතු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, අමවන්‍යාරච්චි, මිලින්ද රාජපක්ෂ, සංක අමරජිත් යන මහත්ම මහත්මීන් වෙත ඇගීම්ද මෙහිදී සිදු කෙරුණා. The big story. ජ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති අමතිවරුන් සහ දිස්ත්‍රික් නායකින් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුරුවේ සාකච්ඡාව පැවති බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ. කිසි වද පක්ෂ නායකයාගේ උපදෙස් වලින් තොරව ජනාධිපතිවරයා සමග ඍජු සාකච්ඡා සඳහා සහභාගී නොවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකින් තීරණය කර ඇති බව වාර්තා වනවා. කෙසේ වුවද දේශපාලන පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගේ කටයුතු වලට සහය ලබා දීමේ කිසිදු වෙනසක් සිදු නොමැති බවයි වාර්තා වන්නේ. යන්ත්‍ර බිඳවැටීම් සහ අධිතාක්ෂණික යන්ත්‍ර නඩත්තු නොකිරීම හේතුවෙන් මෙරට රෝහල් රැසක සෞඛ්‍ය සේවාවන් දැඩි අර්බුදයකට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවි කුමුදේශ මහතා සඳහන් කළේ සෞඛ්‍ය පද්ධතියේ උපකරණ ගෙන්වීමට වඩා පවතින ඒවා නඩත්තු කිරීමට සෞඛ්‍ය අංශ මැදිහත් විය යුතු බවයි. දැන් අපිට අලුතෙන්ම වාර්තා වෙන එක තමයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය කැඩිලා දැන් මාස 5ක්. ඒ වගේම තිරිමා බණ්ඩාරනායක රෝහලේ එක කැඩිලා අවුරුද්දකට වැඩි. දැන් MRI ස්කෑන් 13ක් තියෙනවා ලංකාවේ, 13න් දෙකක් බිඳ වැටිලා. ඒ වගේම දැන් CT ස්කෑන් යන්ත්‍ර ලංකාවේ 10කට වඩා බිඳ වැටිලා තියෙනවා. සාමාන්‍ය නඩත්තු කිරීම කරන්නේ නැතුව. කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් තියෙනවා බිඳ වැටිලා. කළුකර රෝහලේ තියෙනවා. ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෑතකදීම බිඳ වැටීමක් වෙලා තියෙනවා. කරාපිටිය රෝහලේ, ත්‍රිකුණාමලයේ රෝහලේ, හම්බන්තොට, බදුල්ල, රත්නපුර, දන්තායතනෙ, යුදහාමුදා රෝහල මේ ඇතුළු ස්ථාන ගණනාවක රුපියල් මිලියන ගණන් දීලා ගත්ත යන්ත්‍ර කැඩිලා පැත්තක දාලා දිනවා. සාමාන්‍ය නඩත්තු කිරීම කරගන්න බැරුව රසායනාගාරවල විතරක් 20-30 දක්වා තියෙනවා හරියට පාවිච්චි කරන්න නැතුව පැත්තක දාලා තියෙන උපකරණ. මේවා කළමනාකරණ වශයෙන් තියෙන දුර්වලතා. ඉතින් අපි කියන්නේ උපකරණ ගෙන්වීමට වඩා උපකරණ නඩත්තු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා මැදිහත් විය යුතුයි. මෙරට දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට වැඩි ප්‍රතිපාදන වෙන් කිරීම තුළින් සෞඛ්‍ය සේවාව සඳහා යන වියදම 40% අඩු කළ හැකි බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය මාතේ සිසිර ජයකුඩි මහතා සඳහන් කළේ. සෞඛ්‍ය ශාස්ත්‍රයට වියදම් කරන මුදලෙන් ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වියදම් වෙන්නේ 2% විතරයි. නමුත් ලංකාවේ සෞඛ්‍ය සේවා වියදම 40% අඩු කරන්න පුළුවන් දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් සහ වැඩි දායකත්වයක් ලබා දුන්නොත් කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඔබ දන්නවා අපේ රටේ දැන් කැඩුම් බිදුමක් ඇති වුණොත් බටේර රෝවලට අරන් යනවා. ස්පිතාලේ මාස ගණන් තියෙනවා. වෛද්‍ය කාර්ය මණ්ඩල නඩත්තු කරන්න වෙනවා. ආහාර පාන සපයන්න වෙනවා. රෝහලේ දීර්ඝකාලයක් ප්‍රතිකාර දෙන්න වෙනවා. නමුත් අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ ඒකකයක් පිටවල තිබ්බනම් පත්තුවක් දාලා ගෙදර යවනවා. ඉතින් ආයි මාසිකින් තමයි එන්න ඕනේ. ඒ නිසා මේ සෞඛ්‍ය සේවා වියදම අවම කරගන්න පුළුවන් දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ නිසිතැන ලබා දෙනවා නම් ඉතින් මේ පිළිබඳ පළල් සාකච්ඡාවක් අපි සිදු කරමින් යන්නේ. එක පැත්තකින් විකල්ප වෛද්‍ය ක්‍රම වලට ලෝකයේ දක්වන ප්‍රතිචාර තවමත් අපේ රටේ හිමිවිලා නැහැ. අර සම්ප්‍රදායික විදිහට තමයි හිතන්න පටන් ගන්නේ. නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක තුළ මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය මාත්‍ය කෙළි රඹු කළ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් විභින්න මාත්‍යවරයා සඳහන් කළේ හෙද සේවාව සඳහාද ඉදිරි මාසයේදී 2201 පිරිසක් බඳවා ගැනීමට නියමිත බවයි. නවක වෛද්‍යවරුන් 406 දෙනෙක් 27 ඉස්සෙල්ලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉස්පිරිතාලවලට ලබා දෙනවා. ඒ වගේම පෞල් සෞඛ්‍ය සේවන් 222 දරුතෙන් පත්වෙන් ලබලා දුන්නා. පෞගිය සති කීපය තුළ ඒ නිසාර තියෙන හිඟියේ යම් කිසි අඩුවක් යම් කිසි ප්‍රගතියක් තියේ තවත් 800ක් විතර අපි පුහුණු කරලා ගන්න බලාපොරොත්තු වන හැකි ඉක්මනින් ඉදිරියේදී විශේෂයෙන්ම හෙද හෙදියන් 2200කට පත්වෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊටව මාසය වමාරකට ඒ මුදල් ඔක්කොම මේ වෙනකොට යම් කිසි විදිහේ ප්‍රතිපාදන හොයාගෙන තියෙනවා. ඒ නිසා ඒ තත්ත්වය ඔය තියෙන හිඟ තත්ත්වය ඒ වගේම බිලියන 4ක් වෙන් කරගත්ත අපේ ඇඳලා තියෙන මිෂන්ස් ටික අදාළ විශේෂයෙන්ම මම හිතනවා මේ අවුරුද්ද තමයි අපේ පසුගාමිත්වයට වැඩියෙන්ම ලක්ෂ අවුරුද්දක් ඇටියට සලකන්න වෙන්නේ. කෙසේ වෙතත් යම් යම් සුභවාදී ඉදිරියේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් තැනකට පත්වමින් පවතිනවා පේන්න තියෙනවා. අනිද්දා දිනේ සිට 16,000කින් ඖෂධ මිල අඩු කිරීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර සෑම මාස 3කට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීමට නියමිත බවයි කෙළි රඹු කළ මහතා සඳහන් කළේ. මාසේ අපාරක් තුළ තමයි ගන්න 90%ක් විතර සාමාන්‍ය හැමදාම 4000කින් 60ක් 70ක් අඩුව තමයි තිබෙන්නේ. කවදාවත් අන්න සම්පූර්ණලා තිබෙන්නේ නැහැ. දැන් මේ වෙනකොට 111ක් අඩුවක් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රධානම අපි කියනවා වෛද්‍ය ජීවිතාරක්ෂක බෙහෙත් 14 තියෙනවා දැනට. ඒ නිසා යම් වැඩ පිළිවෙලක් කරනවා ලබන මාසේ 15 වෙනිදා ඉඳන් 116ක් බෙහෙත් අඩු කරන්න ආරම්භයක් හැටියට 116ක් අඩු කරන ඊගා මාස 3 සමාලෝචනය කරලා තවද අඩු කරන්න හැකියාවක් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා.
ලංකාවේ පොස්පේට් අපනයනයට අනුමැති ලබා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලාසෙන්න බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය මාත්‍ය චාමර සම්පත් දස්තනායක මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ මෙරට පොස්පේට් අපනයනයට නීතියෙන් බාධා එල්ල වී ඇති බවයි. එප්පාවල පොස්පේට් මේවා සල්ලි සම්පත් මේවගෙන් ප්‍රයෝජන ගන්න. පොස්පේට් එකේ නඩු අවුරුදු 20යි. දැන් පොස්පේට් ඉල්ලන් ලෝකෙ හැමතැනින්ම එනවා. පෝර බෑග් ටික ගෙනල්ලා ඇල්ලුවම 1200යි. පඩි නඩි සියල්ලම යන්නේ 650. 450 500 ලාභයි. හැබැයි හදන්න බෑ විකුණන්න බෑ ජාත්‍යන්තරයට යවන්න බෑ අපේ රටේ නීතිය නඩු දාලා තියෙන නිසා මම මේ වෙනකොට නීතිපතියට යනවා ලබන සතියේ ඒක ගැසට් කරන්න පොස්ට්පේඩ් ලංකාවේ යවන්න තව ටික දවසේ පොස්ට්පේඩ් යවන්න පුළුවන් ඊට පස්සේ පොස්ට්පේඩ් ගන්න වෙන්නේ මේ බොරළු පාරකට දානවා වගේ නිකන් වීසි කරන්න වෙයි ඇයි අලුත් තාක්ෂණයේ ලෝකේ එනවා නැනෝ තාක්ෂණය එනවා එතකොට ඔය පොස්ට්පේඩ් වලින් වැඩක් නැහැ හැබැයි පොස්ට්පේඩ් අවුරුදු 100කට තියෙනවා එප්පාවල අවුරුදු 100කට පොස්ට්පේඩ් තියාගෙන අපි බලාගෙන ඉන්නේ ඒක තමයි මම කියන්නේ නිදානයක් උඩ ඉඳගෙන අපි බන්ධනගාර තුල කර්මාන්ත ශාලා ස්ථාපනය කර නැදුවන්ගේ ශ්‍රමය මෙරට ආර්ථිකයට යොදා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය මාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රථම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට නියමිත බවයි රාජ්‍ය මාත්‍යවරයා සඳහන් කළේ. දැන් අද දවසේ වෙනකොට බන්ධනාගාර තුල 27000ක් ඉන්නවා. 13000ක් ඉන්නවා අච්චු වෙච්ච පිරිස අනෙක් ප්‍රමාණය වෙලා රිමාන්ඩ් භාරයේ ඉන්න බන්ධනාගාර රැඳවිය. අපි බන්ධනාගාර තුල කර්මාන්ත ශාලා ඇති කරන්න යෝජනාවක් ගෙනාවා. මොකද 13000ක ශ්‍රමයක් අපි ගාව හැබැයි මේ 13000ක ශ්‍රමයකයි අනෙක් ඉන්න සියලු දෙනා කන්න පොන්න ටික ගෙවන්න අපි බිලියන 4.6ක් යනවා. එතකොට ඇත්තටම අද ගිරේ ගිහිල්ලා ඉන්නේ එළියේ ඉන්න මිනිස්සු ටික. මොකද අර ඇතුළේ ඉන්න මිනිස්සුන්ට කවන්න පොවන්න මේ ඉන්න සාමාන්‍ය මිනිස්සු බිලියන 4.6ක් ගෙවනවා. ඉතින් ඒ නිසා අපි තීන්දු කරා බන්ධනාගාර තුල අවශ්‍ය කරන ඉඩ ටික ලබා දීලා ඒ ඉන්න ශ්‍රමය යොදා ගන්න මේ රටේ නිෂ්පාදනයට මේ රටේ අවශ්‍ය කරන කර්මාන්තය. ඒකේ පළවෙනි අදියරක් හැටියට අපි මේ වෙනකොට වැලිකඩ එක සාහනයක් හදාගත්තා. ඒ සාහනේ ත්‍රී කවර ඒ වගේ මහල ෆැක්ටරි එකට ආරම්භ කරන්න අපි අනුමැතිය ලබා දෙන්න දැන් කටයුතු කරනවා. ඒක පළවෙනි කර්මාන්ත ශාලාව හැටියට බන්ධනාගාර තුල ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට අගුණකොළ පැලැස්සේ දුම්මර ඒ වගේම වැලිකඩ කොළඹ ඒ තැන්වල විවිධ ශ්‍රේෂ්ඨක කරනවන අපිට අවශ්‍ය ඉඩකඩ සියල්ල ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය ඕන තරම් ශ්‍රමිකයෝ යතුලේ ඉන්නවා. AdaDerana kelibima දකුණු අප්‍රිකානුවේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාවේ කණ්ඩායම පළමු නිවස සඳහා ලකුණු 325ක් ලබාගෙන තිබෙනවා. ලසිත් ක්‍රූස් පුල්ලේ ලකුණු 98ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී සෙනුරන් මුතුසාමි ලකුණු 122කට කඩලු 7ක් දවා ගත්තා. පල්ලිකලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දෙවන දිනේ අදයි. අමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට ඉදිරිපත් වීම සඳහා මියාමි නගරයට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයාගේ රහස්‍ය ලේඛන දූරින් ඉවත් වූ පසු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මියාමි ෆෙඩරල් අධිකරණයේ චෝදනා 37ක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ තම පුද්ගලික ගුවන් යානයෙන් මියාමි වෙත පැමිණි අතර ඔහුගේ නීතිඥ කණ්ඩායම සමග සාකච්ඡා කිරීම ආරම්භ කර තිබෙනවා. මියාමි නගරයේ ආරක්ෂාව තර කර ඇති අතර එල්ලවන විරෝධතා පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සූදානමින් පසු වන බවයි මියාමි නගරාධිපතිවරයායේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තරගවදින බව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වුවද ජාතික ආරක්ෂාවට හානි කර අයුරින් ජනාධිපතිවරයාට අයත් රහසිගත ලේඛන සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනවා. AdaDerana ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. AdaDerana පැය ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 8ට බලාපොරොත්තු වන්න.